ඒකයි බයනැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සෑමදා අලුත් වන නොකියා. Sri Lanka's choice. Presidential election 2019. අපේ ආණ්ඩුවක් තුළ මූල්‍ය වංචාවලට ඉඩක් නැහැ. හොරකමට පගාවට ඉඩක් නැහැ. ඒ වගේම මූල්‍ය අක්‍රමිකතාවලට ඉඩක් නැහැ. ඇඳගෙන ඉන්න සුදු ඇඳුම වගේ පිරිසිදු වෙන්නට ඕන. ඒ විදිහට තමයි අපි ඉදිරියට යන්නේ. අලුත් ආණ්ඩුවේ කිසිම හොරෙක් තියන්නේ නැහැ. ගසා කාපු පුද්ගලයෝ, හොරා කාපු පුද්ගලයෝ කිසිම කෙනෙක් අපි පත් කරගන්නේ නැහැ. මතක තියාගන්න, 16 වෙනිදාට නිර්මාණය වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ආණ්ඩුවක්. අලුත් රජය තුල බෝලේ පාස් කරන්නේ වගකීම බාර අරගෙන, වගවීම බාර අරගෙන දෙකෙන් එකක් කරනවා. මම යෝජනාවක් කරන ඔය කප්පන් කල්ලි වලටයි පාතාල කල්පි වලටයි කරුණා කරලා වහාම විසුරුව හැරෙන්න. මගේ ප්‍රතිවාදියා ළඟ නම් ඕන තරම් ඉඩ තියෙනවා, ඕන තරම් තැන තියෙනවා. ඒ මැර කල්ලි ඔක්කොම ගොනු ගහිලා තිබෙන්නේ අන්නේ කණ්ඩායමට. ත්‍රස්තවාදයට සම්බන්ධ වෙන, ත්‍රස්තවාදයට හවුල් වෙන, ඒ වගේම කුඩු ව්‍යාපාර ක්‍රියාත්මක කරන, ඒ වගේම මිනි මරණ සියලුම දෙනාට අධිකරණයේ විනිවිද භාවෙන් යුත් අධිකරණ පරීක්ෂණයක් තුළින් අච්චු විඳින සියලුම දෙනාට මරණීය දඬනය ලබා දෙන්නට මම නම් පැකිලෙන්නේ නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ අතර ඊයේ පසුරුවේ හෝමාගම පැවති ජන රැලියකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. පිරිසිදු කණ්ඩායමක් එක්ක අපි මේ රටේ පොදු ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරන්නට කටයුතු කරනවා. මම කාත් එක්කම ජයග්‍රහණයට තියෙන කෑදරකම තුල මම පාවාදීන් සිට කරන පුද්ගලෙක් නෙමෙයි. ඒ විදේශ රටවල් වලට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කිසිසේත්ම ඇඟිලි ගහන්නට මම ඉඩ දෙන්නේ නැහැ. බුද්ධ ධර්මයට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් සෙසු ආගම්, සෙසු ජාති ආරක්ෂා කරමින් ජාතික සමගිය, ජාතික සංහිඳියාව, එකමුතු භාවය, මිත්‍රත්වය තුළින් ඒකීය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, බෞද්ධ අඛණ්ඩතාවය සුරකින්නට සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම